ඇෆ්ලටොක්සින් අඩංගු පොල්තෙල් තොගයක් පහුගිය දවස්වල ලංකාවට පැමිණි ආරංචි අපි හැමදෙනාම දන්නවා. ඒ සමගම ඇෆ්ලටොක්සින් පිළිබඳව විශාල කතාබහක් අපේ සමාජයේ ඇති වුණා. මොකක්ද මේ ඇෆ්ලටොක්සින් කියන්නේ? ඇෆ්ලටොක්සින් අඩංගු වෙන්නේ පොල්තෙල්වල විතරද? වෙනත් ආහාර ද්‍රව්‍යවලත් මේ විෂද්‍රව්‍ය අඩංගු වෙනවද? ඇෆ්ලටොක්සින් අපේ ශරීරයට ඇතුල් වුණොත් අපිට මොකක්ද සිද්ධ වෙන්න පුළුවන්? ඉතින් මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලබා දෙන්නට අද මම සූදානම්. සයිබර් ක්ලිනික් හැම විටම උත්සාහ කරන්නේ ඔබට නිවැරදිම සෞඛ්‍ය දැනුම සපයන්න. ඉතින් ඔබ මේ නිවැරදි සෞඛ්‍ය දැනුම ලබා ගැනීමට කැමති නම් subscribe කරන්න සයිබර් ක්ලිනික් මගේ YouTube channel එක. ඇෆ්ලටොක්සින් කියලා කියන්නේ මොකක්ද? ඇෆ්ලටොක්සින් කියලා කියන්නේ දිලීර මගින් නිපදවන විෂද්‍රව්‍යයක්. Aspergillus flavus සහ Aspergillus parasiticus කියන දිලීර වර්ග දෙක මගින් මේ ඇෆ්ලටොක්සින් කියන විෂද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. ඇෆ්ලටොක්සින් වර්ග 14ක් පමණ තියෙනවා. මේවායින් වර්ග 4ක් අපේ මිනිස් ශරීරයට වඩා අහිතකරයි කියලා සොයාගෙන තියෙනවා. දැන් මේ ඇෆ්ලටොක්සින් කියලා කියන්නේ අපේ ලංකාවට විතරක් නෙවෙයි මුළු මහත් ලෝකයටම විශාල ප්‍රශ්නයක්. ලෝකයේ ආහාර තොග ගණන් වාර්ෂිකව විනාශ කරනවා මේ ඇෆ්ලටොක්සින් කියන විෂද්‍රව්‍ය අන්තර්ගත වීම නිසා. මොන වගේ ආහාර ද්‍රව්‍යවලද මේ ඇෆ්ලටොක්සින් අන්තර්ගත වෙන්නේ? ලංකාවේ නම් මේ ගැන කතාබහ ඇති වුණේ මේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් අඩංගු බව අපේ සමාජයේ දැන ගැනීමත් සමග. නමුත් පොල්තෙල්වල විතරක් නෙවෙයි. ධාන්‍ය සහ ඇට වර්ගවල බහුල වශයෙන් මේ ඇෆ්ලටොක්සින් කියන විෂද්‍රව්‍ය අඩංගු වන්නට පුළුවන්. එතකොට බඩ ඉරිඟු, ඒ වගේම රටකජු වගේ ආහාරවල මේ වැඩි වශයෙන් පවතිනට පුළුවන් කියලා සොයාගෙන තියෙනවා. ඒ වගේම සහල්වලත් මේ ඇෆ්ලටොක්සින් අන්තර්ගත වන්නට පුළුවන්. දැන් ඇෆ්ලටොක්සින් සහිත ආහාර අනුභව කරන සතුන්ගේ කිරිවලත් මේ විෂද්‍රව්‍ය අඩංගු වෙනවා. එතකොට ඒ කිරිවලින් සහ කිරිවලින් සාදන ලද ආහාර අපි ආහාරයට අරගත්තොත් ඒ මගින් අපේ ශරීරයටත් මේ ඇෆ්ලටොක්සින් ඇතුල් වන්නට පුළුවන්. ඒ වගේම මව්කිරි හරහා පවා කුඩා දරුවන්ට මේ ඇෆ්ලටොක්සින් නැවත ඇතුල් වන්නට පුළුවන් කියලා සොයාගෙන තියෙනවා. දැන් මේ ආහාර ද්‍රව්‍යවලට ඇෆ්ලටොක්සින් කොහොමද ඇතුල් වෙන්නේ? දැන් මම ඔබට කියවන්නේ දිලීර මගින් තමයි මේ ඇෆ්ලටොක්සින් කියන විෂද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් දිලීර වර්ධනය වෙන්නේ තෙත් සහිත ස්ථානවලනේ. එතකොට දැන් මේ ආහාර ද්‍රව්‍ය විශේෂයෙන්ම ධාන්‍ය වර්ග විවිධ ඇට වර්ග තෙත් සහිත ස්ථානයක මේ අහිතකර වාතාවරණයක් යටතේ දීර්ඝ කාලයක් ගබඩා කරලා තිබ්බොත් ඒ වගේ තැන්වල මේ පුස් මේ දිලීර වර්ධනය වෙන්න පටන් ගන්නවා. එතකොට එසේ වර්ධනය වෙන දිලීර මගින් මේ ඇෆ්ලටොක්සින් කියන විෂද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. එතකොට ඒ ධාන්‍යවල ඒ ආහාර ද්‍රව්‍යවල මේ විෂද්‍රව්‍ය අඩංගු වන්නට පුළුවන්. එතකොට ඒවා අනුභව කිරීමෙන් අපේ ශරීරයටත් මේ ඇතුල් වෙනවා. අපි විශේෂයෙන්ම මතක තියාගන්නට ඕන දේ තමයි අපි මොනතරම් උෂ්ණත්වයකට රත් කළත් මේ ඇෆ්ලටොක්සින් විනාශ වෙන්නේ නැහැ. එතකොට අපි කෑම උයලා ආහාරයට ගත්තට මේ ඇෆ්ලටොක්සින් කියන විෂද්‍රව්‍ය එලෙසින්ම මේ ආහාරයේ අඩංගු වෙනවා. ඒ මගින් එය අපේ ශරීරයට ඇතුල් වෙනවා. ලංකාවේ අපි කෑම යන්න බහුලවම පාවිච්චි කරන්නේ පොල් තෙල්. ඉතින් දැන් පොල්තෙල් වල මේ ඇෆ්ලටොක්සින් තියෙන කතාවත් එක්ක තමයි අපි හැමෝම මේ කලබල වුණේ. සමාජයේ මේ ගැන ලොකු කතාබහක් ඇති වුණේ. දැන් අපි පොල්තෙල් ටිකක් දීර්ඝ කාලයක් පොල්තෙල් බෝතලේ ඉවර වෙන්නේ නැතුව තිබ්බොත් මේ මුඩු ගඳක් ඇවිල්ලා ඇති ඔබට පොල්තෙල් වල. සමහර පොල්තෙල් තියෙනවා අපි ගන්නකොටම මුඩු සුවඳ එනවා. දැන් මේ වගේ මේ මුඩු පොල්තෙල් වලත් මේ ඇෆ්ලටොක්සින් අන්තර්ගත වන්නට පුළුවන්. එතකොට යම් යම් දේවල් කරලා අපිට මේ පොල්තෙල් වල මුඩු සුවඳ යවන්න පුළුවන්. හැබැයි ඒ මුඩු සුවඳ අපි යවුවා කියලා ඒකේ තියෙන ඇෆ්ලටොක්සින් ඉවත් වෙන්නේ නැහැ. එතකොට අපි පොල්තෙල් මොනතරම් උෂ්ණත්වයකට රත් කරලා එවයින් අපි කෑම හැදුවත් මේ ඇෆ්ලටොක්සින් විනාශ වෙන්නේ නැහැ. එතකොට ඒ මගින් එවැනි ආහාර මගින් අපේ ශරීරයට මේ ඇෆ්ලටොක්සින් ඇතුල් වෙනවා. ඒ වගේම දීර්ඝකාලීනව මේ අපේ ශරීරයේ එකතු වීමත් සමග අපිට ඉතාමත්ම අහිතකර ප්‍රතිඵල ඇතිවන්නට පුළුවන්. ඇෆ්ලටොක්සින් අපේ ශරීරයට ඇතුල් වුණාම අපිට සිද්ධ වෙන්නට පුළුවන් මොකක්ද? දැන් ඇෆ්ලටොක්සින් විශාල ප්‍රමාණයක් අපේ ශරීරයට එකවර ඇතුල් වුණොත් සාමාන්‍යයෙන් මෙහෙම වෙනවා අඩුයි. නමුත් එකවර විශාල ප්‍රමාණයක් ඇතුල් වුණොත් අපේ මරණය පවා සිද්ධ වන්නට පුළුවන්.
එය අපේ අක්මාවට බලපානවා. එතකොට acute liver failure කියන තත්ත්වය ඇති වෙලා ඊට පස්සේ අපේ මරණය පවා සිද්ධ වෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ දීර්ඝකාලීනව අපි මේ aflatoxin අඩංගු ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කිරීම මගින් මේ විෂ ද්‍රව්‍ය අපේ ශරීරයේ එකතු වෙනවා. ඒ වගේම අපිව දීර්ඝකාලීනව මේ aflatoxin කියන විෂ ද්‍රව්‍යයට නිරාවරණය වෙනවා. aflatoxin කියලා කියන්නේ ප්‍රබල පිළිකා කාරකයක්. එය අපේ ශරීරයේ හැම පද්ධතියකටම බලපාන්න පුළුවන්. මේ හැම තැනකම පිළිකා ඇති කරන්නට පුළුවන්. විශේෂයෙන්ම aflatoxin බලපාන්නේ අපේ අක්මාවට. අක්මාවේ පිළිකා ඇති කිරීම සඳහා මේ aflatoxin හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි වකුගඩුවල පිළිකා ඇති කිරීම සඳහා මේ aflatoxin හේතු වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මෙය මිනිස් සිරුරට ඉතාමත්ම අහිතකරයි කියලා. aflatoxin මගින් ජානමය වෙනස්කම් ඇති කරන්නට පුළුවන්. අසාමාන්‍යතා සහිත දරුවන් බිහි වෙන්නට පුළුවන්. ඒ වගේම මේ aflatoxin කියන විෂ ද්‍රව්‍ය දරුවන්ගේ ශරීරවලට ඇතුල් වීම මගින් දරුවන්ගේ වර්ධනය අඩාල වීම සිද්ධ වන්නට පුළුවන්. වෙනත් රෝග තත්ත්ව දරුවන්ට ඇතිවීම සිද්ධ වන්නට පුළුවන්. ඒ වගේම මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටත් මෙය බලපෑම් කරනවා. මිනිසුන්ගේ ප්‍රතිශක්තිය අඩුවීමත් මේ රසායනිකය මගින් සිදුවන බව සොයාගෙන තියෙනවා. aflatoxin කියලා කියන්නේ ප්‍රබල පිළිකා කාරකයක්. aflatoxin අඩංගු ආහාර මිනිස් පරිභෝජනයට ඉතාමත්ම නුසුදුසුයි. ඒ නිසා aflatoxin සහිත ආහාර ද්‍රව්‍ය තියෙනවා නම් ඒවා මිනිස් පරිභෝජනයට ලබා නොදී විනාශ කිරීම බලධාරීන්ගේ යුතුකමක්. aflatoxin සහිත ආහාර අපේ ආහාර වේලට එකතු කර නොගැනීම වෙනුවෙන් අපේ මට්ටමින් අපිට කරන්න පුළුවන් වෙන්නේ මොනවද? ඉතාම සීමිත දේවල් කොටසක් තමයි අපේ මට්ටමින් අපිට කරන්න පුළුවන් වෙන්නේ. අහිතකර තත්ත්ව යටතේ ගබඩා කර තබන ලද ඇට වර්ග, ධාන්‍ය වර්ග ඔබේ ආහාර වේලට එකතු කරගන්නට එපා. මොකද මේ තෙත අපිරිසිදු ස්ථානවල ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම මගින්, ඒ වගේම දීර්ඝ කාලයක් මෙවැනි ස්ථානවල මේ ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම මගින් දිලීර වර්ධනය වන්නට පුළුවන්. එමගින් මේ ආහාරවල aflatoxin කියන මේ විෂකාරකය අඩංගු වන්නට පුළුවන්. ඉතින් එවැනි ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගන්නට එපා. ඒ වගේම ආහාර වේලේ අපි විවිධත්වයක් ඇති කරගන්නට ඕනේ. දැන් මම ඔබට කිව්වා බඩඉරිඟු වල මේ aflatoxin වැඩිපුර තියෙන්නට පුළුවන්. එතකොට බඩඉරිඟු අපි නිතරම දිනපතා අපේ ආහාර වේලට එකතු කරගත්තොත් ඒ මගින් මේ විෂ ද්‍රව්‍ය දිනපතා අපේ ශරීරයට එකතු වන්නට පුළුවන්. ඒ නිසා අපි හැම විටම උත්සාහ කරන්නට ඕනේ විවිධ ධාන්‍ය වර්ග මේ විවිධ දේවල් අපේ ආහාර වේලට එකතු කරගන්න. ඒක aflatoxin සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අපි නිරෝගී ජීවිතයක් ගැන අපේ සෞඛ්‍ය ගැන කල්පනා කරනකොට ඉතාමත්ම වැදගත් වෙනවා අපි ආහාර වේලේ විවිධත්වයක් ඇති කර ගැනීම. aflatoxin විතරක් නෙවෙයි අපි දන්නවා වෙනත් විවිධ අපේ ශරීරයට අහිතකර රසායනික වර්ග මේ සහල් සහ අනිකුත් ධාන්‍ය වර්ගවල ඇතුල් වෙලා තියෙන පුළුවන්. ඉතින් අපි මේ එකම ධාන්‍ය වර්ගයක් දිනපතා අපේ ආහාරයට අපි එකතු කරගත්තොත් මේ අපේ ශරීරයට අහිතකර දේවල් දිනපතා අපේ ශරීරයට එක්රැස් වීම සිද්ධ වෙනවා. ඒ නිසා හැම විටම ඔබේ ආහාර වේලේ විවිධත්වයක් ඇති කරගන්න. aflatoxin විතරක් නෙවෙයි වෙනත් විෂ රසායනික අඩංගු ආහාර අපි දිනපතා මොනතරම් පරිභෝජනය කරනවද, මේ ආහාර ද්‍රව්‍ය නිසා මිනිස්සු දිනපතා මොනතරම් ලෙඩ වෙනවද, දීර්ඝකාලීනව මොනතරම් රෝගවලට ගොදුරු වෙනවද, එහෙමනම් මෙවැනි ආහාර ද්‍රව්‍ය වෙළඳපළෙන් ඉවත් කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් ඕනෑම රටක තිබිය යුතුයි. අපි හැමදෙනාගේම ප්‍රාර්ථනය විසෙන්තොර කෑම වර්ග අපේ ආහාර පිඟානට එකතු වෙන හෙට දවසක්. එහෙමනම් ඔබෙන් සමුගන්නවා තවත් දවසක මුණ ගැසෙමු. මම ඩොක්ටර් ඩී.ආර්.